පැහැදිලි දැක්ම තමයි දියුණුවේ මුල්ම පියවර. විෂන්කයා විශ්වාසනීය දැක්ම. මම 1996 වර්ෂයේ තමයි සයිප්‍රස් රටට ගියේ. ඒ ගිය ගමනේ මාව හවුස්මේට් වීසා එකකින් තමයි සයිප්‍රස් රටට ඇතුල් වුණේ මම. නමුත් මම වැඩ කෙරුවේ බේකරි එක. ඒ ජීවිත කාලේ මම හරිම කටුක අත්දැකීමක් ඒ කාලේ ලැබුවා. මොකද පිරිමියෙක් කරන වැඩ මං කෙරුවේ. මට ගෙව්වේ සයිප්‍රස් හවුස්මේට් පඩිය. අවුරුද්දක කාලයක් මං හරියට දුක් විඳ රටේ බේකරියේ. ඒකට ඒගොල්ලන්ගේ තිබුණා තව බේකරියට අමතරව බීම දොඩන් ජූස් වැඩපළක්. ඒකෙත් මම වැඩ කරන්න සිද්ධ වුණා. ඉතින් හරිම දුෂ්කර ජීවිතයක් ගත කරලා තමයි අපි අපේ පඩියෙන් කොටසක් ඉන්ෂුරන්ස් එකට කපා ගත්තේ. නියම පඩියක් අපිට ඒ රටෙන් ගෙව්වෙත් නැහැ ඒ වෙනකොට මට. නමුත් ඊට පස්සේ අවුරුද්දකට පස්සේ මම වෙනත් නිවසකට මාරු වෙලා ඒ නිවසේ වැඩ කරගෙන ගියා. නමුත් මට කියන්න තියෙන්නේ මම ඒ රටේ ඉන්න අතරතුර රෝදපුටුවෙන් මේ රටට ආපු කෙනෙක් ඉන්නවා මන් දැනුවත්. අද එයා ගොඩාක් අසරණ වෙලා ඉන්නේ. කිසිම දෙයක් කර කියා ගන්න බැරුව. තව කෙනෙක් ඉන්නවා S2ම පේන්නේ නැහැ මහවැව. එයාට දරුවන්ගෙන්වත් එයාට පිටක් ගන්න විදිහක් නැහැ. දැන් මුදල් නැහැ අසරණ වෙලා අන්ත අසරණ වෙලා ඉන්නේ. තව එක්කෙනෙක් ස්විමින් පූල් එකෙන් වැටිලා මැරුණා. එයාට පීනන්න දන්නේ නැති නිසා එයාගේ ජීවිතේ නැති වෙලා බොඩි එක තමයි ලංකාවට ආවේ. තව වැලිවේරි ඇසනීප වෙලා ලංකාවට එව්වා මෙහෙදී නැති වුණා. ඔවගේ කී දෙනෙකුට අසරණ වුණාද? අරදර වුණාද? ඒගොල්ලෝ අන්ත අසරණ තත්ත්වයට පත් වුණේ පෞල් පිටින්ම. මේ අවස්ථාවේ අපේ මේ ඉන්ෂුරන්ස් එකක් වශයෙන් කපාගත්ත සල්ලි අපිට අත්‍යවශ්‍යම වෙලාව. මගේ කාල සීමා හැටියට දැන් අවුරුදු 23ක් විතර වෙනවා. නමුත් මම දැනුවත් මහින්ද රාජපක්ෂ එවකට කම්කරු ඇමති වශයෙන් ඉන්නකොට ඒ රටට ගිහිල්ලා පිට එක සාකච්ඡා කරපුවාම කිව්වේ කිසිම අපිට සහනයක් ලැබුණ නැහැ. ඒ වගේම මහින්ද යාපා මෙතුමා ඒ කාලේ UMP රජයේ ඉන්න කාලේ හිටරට ආවා. ඒත් එයා සාකච්ඡා කරා කිසිම දෙයක් අපිට සහනය ලැබුණේ නැහැ. නමුත් අපිට දැනගන්න ලැබිලා තියෙන කරුණ හැටියට ෆිලිපීන් රජය සයිප්‍රස් රජයත් එක්ක සාකච්ඡා කරලා ඒගොල්ලන්ගේ සේවා කාලය අවසන් කරලා ඒ රටට යනකොටම ඒගොල්ලෝ අරන් යනවා කියලා අපිට දැනගන්න ලැබිලා තියෙනවා. ඒගොල්ලෝ සයිප්‍රස් රජයෙන් අහන්නේ ඇයි ශ්‍රී ලංකා රජයෙන් ඕගොල්ලෝ මේ ගැන කිසිම දෙයක් නොකරන්නේ. එතකොට අපි කාටද මේක කියන්න ඕනේ? මාරු වෙන හැම ආණ්ඩුවකටම අපි මේ ගැන දැනුවත් වුණා. අපි පෙළපාලේ ගියා. පෙස්සන් අස්සන් කරලා දුන්නා. විදේශ සේවා කටයුතු අමාත්‍යාංශයට. අපි සයිප්‍රස් වල ඉන්නකොටත් කරන්න පුළුවන් සේරම දේවල් කරලා තියෙනවා. නමුත් එච්ච කිසිම සහනයක් නැහැ. අපිට මේ මුදලේ වටිනාකම දැන් තේරෙන්නේ අපිට ආයෙ රටකට යන්න බෑ. අපේ ප්‍රශ්න තියෙනවා කරදර. ගොඩාක් අසරණ වෙලා ඉන්න තැනක්වත් හදාගත්තේ නැති අය සයිප්‍රස් ගිහිල්ලා ඇවිල්ලා අද ඉන්නවා දුක් විඳිනවා. ඉතින් අපේට මේ මුදල ලොකු මුදලක් මේ අවස්ථාවේ ලැබෙනවා නම් පුළුවන් තරම් ඉක්මනට මේ මුදල අපිට ලැබෙන්න සලස්වන්නයි කියලා මම මේ අවස්ථාවේ ගරු ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් විදේශ කටයුතු ඇමතිතුමාටත් ඒ වගේම විදේශ සේවා කාර්යාලයට මේ සියලුම බලධාරීන්ට මේ ගැන ක්‍රියාමාර්ගයක් අරන් කඩිනමින් අපිට මේ ප්‍රශ්න විසඳලා දෙන්නයි කියලා මම ඉල්ලා සිටිනවා.